සම්බර තුන්වැනිදා නවස්සීලන්තේ ඕකලන් හිදී ප්‍රහාරිය එල්ල කළ තැනැත්තා ශ්‍රීඩාංකිකයෙකු බව එදිනම හඳුනාගෙනනු අතර ඔහු පොලිස් වෙඩි පහරින් මරණයට පත්වුණ. නවසීලන්ත අගමැතින ජසින්ඩා ආඩන් එම ප්‍රහාරය හඳුන්වාදුන්නේ ත්‍රස්ථවාදී ප්‍රහාරයක් ලෙසයි. දියංච සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත වාර්තාාවී ඇති තොරතුරවලට අනුව එම සිද්ධියයේදී මියගායයි පැවසෙන පුද්ගලයා අවසන් වරට දෙදහස්සේ කොළහ වසරේදී ශිෂ්්‍යයක වශයෙන් ශ්‍රී ලංකාවෙන් පිටවගිය බවට හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ර ප්‍රකාශක නිහාල් තල්දුව මහතා BBC.. සිංහල පවත්සේවේට පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම තැනැත්තා පිළිබඳව වැඩිදුරතුරතුරු අනාවරණය කරගැනීමස්වඳ හා. අපරාධ පීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අදාළ තැනැත්තාට සමීප පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගැනිමිනිස් සිටිනවා. එසේම ප්‍රහාරකයා පිළිබඳව මේ වන විටත් තොතුරු එක්්‍රස් කරගෙන තිබෙන බවයි වාර්තාවෙන්නේ. ඒ අනුව මොහොමට් සම්සුදීන් ආදිල් ලෙස හඳුනාගෙන තිෙන සැකකරුගේ මුල් පදිංචිය කාතන්කුඩිය කබර් ප්‍රදේශයයි. දරුවන් හතර දෙෙනකු ගින්ජුත් පවුලේ බාලයා විදිහට එදහස් නමසී අනු අටවස්සරේ ඉපදුුණු ආදිල් කොළඹදී මූලික් අධ්‍යාපනය ලබා පස්සුව උසස් අධ්‍යාපනය සඳහා නවසීලන්තේ බලාපිටත්තු ගොස්තිබෙනවා. ඔහුගේ සහෝදරයන් දෙදෙනගෙන් එක් අයෙක් මේ වෙන කොට සෞධදි අරාබිය සිටින අතර කටාර්හි ඉන්ජිනේරුුවරෙකු විදිහට සේවේ ක්‍රමින් සිටින අනෙක් සහෝදරයා මේ වෙන කොට ශ්‍රී ලංකාවට පැමිණිතිබෙනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ සිටින්නේ සම්සුදීන් ආදිල්ගේ මව සහ. කටාර් හි සිට පැමිණින් සහෝදරයා සහ ඔුගේ පවුලේ සාමාජකයන් පමණයි. ඊයේ සවස් වන විටත් අපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් තිබුණා. ඒවගේම සම්සුදීන් ආදිල්ගේ සහෝදරිය සහ පියා කැනඩාවේ පදිංචිව සිටින බවට මේ වට විට ග්‍රාත්ක කරන ලද පොලිස් පරක්ෂණවලදී හෙළිකරගෙන තිබෙනවා. මුල් පදිංචය කකාත්තන්් කඩියුවත්. ල් කොළඹ පදිංචෙස්සඳහා පැමිණීම කරෙහි විදුහල් පතිබරයකු වූ සියපියාගේ සේවාමාරුවීම් හේතුවක් ව ඉතිබෙනවා. දෙදහස් එකොහව ස්රේදී නවසීලන්තයට සංක්‍රමණය වීමෙන් පසුව මොලින්ම සිරියනු ජාතිකෙකු සමඟ ආදිල් නවාතැන්ගෙන සිට ඇති අතර විමරිෂිණ නිලධාරින් සැකපල කරන්නේ එහිදී ඔහු අන්තවාදී මතවාධයන් කෙරෙහි නැඹරුවන්නට ඇතිබවයි. ආදිල්ගේ මව මාධ්‍යවෙත පැවැස්වේ න්තවාදී මතදරන පුද්ගලින් පිරිසක් නවසී ලන්තේද තම දරුවාගේ මනස්ස විකෘත්තිකර ඇති බවයි. මෙ සම්බන්ධව ඔබගේ අදහස්ස පහතින් කමෙන් කරන්න.